අසල ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න ඇවිත් පෙන්නපු දක්ෂතායක ඔහුගෙන ක්‍රිකට් ලෝලීන්ට දැඩි බලාපොරොත්තුවක් ඇති වුණා. අසල තරඟ කිහිපයකම ප්‍රතිකරුවෙක් විදිහටත් පන්දු යවන්නෙක් විදිහටත් විශිෂ්ට දක්ෂතා පෙන්වන්න සමත් වුණා. අවසනාවකට ඉන්දියා කණ්ඩායම එක්ක තිබුණු ටෙස්ට් තරඟයක පන්දු රකින්නෙක් විදිහට උඩ පන්දුවක් රැකගන්න ගිහින් ඇති වුණු ආබාධයෙන් පස්සේ ජාතික කණ්ඩායමෙන් එළියට ගිය අසල නැවත ජාතික කණ්ඩායමට ආවේ නැහැ. ජාතික කණ්ඩායමට ආවත් ඒ ආවේ එළියට ගිය අසල නෙවෙයි. පස්සේ ආපු අසලගේ කලින් තිබුණු අසල ළඟ තිබුණු උනන්දු විශ්වාසය අපි දැක්කේ නැහැ. මේ තත්ත්වයත් එක්ක අසල ගැන ප්‍රේක්ෂකයන්ට තිබුණු විශ්වාසය අඩු වුණා. මේ තත්ත්වය වෙනස් වෙලා එල්පීල් තරඟාවලියේදී අපිට නැවතත් පරණ අසල දකින්න ලැබෙනවා. පන්දු අතට දුන්නම උපරිම දේ කරන ප්‍රතිකරුවෙක් විදිහට විශ්වාසයෙන් පහර දෙන අසල මේ විදිහට නැවත පැමිණීම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගොඩක් වැදගත්. තරඟාවලියේ 16 වෙනි තරඟයේ විදිහට තිබුණු ජෆ්නා සහ නුවර කණ්ඩායම අතර තරඟයේ වීරයා බවට පත් වෙන්නේ අසල ගුණරත්න. පන්දුවල තිසරගේත් මිනොත් බහනුකගේත් කඩළු දවා ගන්න අසල පන්දු අර 4 දී දෙන්නේ ලකුණු 22ක් විතරයි. මේ තරඟාවලිය පුරාම අසල පන්දු යවන්නෙක් විදිහට ඉතා සාර්ථකයි. ප්‍රතිකරුවෙක් විදිහට සාර්ථක වෙන්නත් ජෆ්නා කණ්ඩායමේ එක තීරණාත්මක තරඟයේදී අසල සමත් වෙනවා. පන්දු 37 දී නොදෙවි ලකුණු 52ක් ලබා ගන්න අසල තරඟයේ පස්සේ කිව්වේ ප්‍රතිකරුවෙක් විදිහට සාර්ථක වීමේ උත්සාහය මේ තරඟයේදී සාර්ථක වුණා කියලා. මම ගොඩක් සතුටු වෙනවා මේ තරඟාවලිය සංවිධානය වීම ගැන. මොකද මේ තරඟාවලිය හරහා ක්‍රීඩකයන්ට දක්ෂතා පෙන්වන්න ලොකු අවස්ථාවක් උදා වුණා. මම පන්දු යවන්නෙක් විදිහට තරඟාවලිය හොඳ දක්ෂතා පෙන්නුවා. හැබැයි ප්‍රතිකරුවෙක් විදිහට මම හිතාගෙන හිටපු තරම් දෙයක් කරන්න බැරි වුණා. මේ තරඟේ ඒ අවස්ථාව ලැබුණා. ඇත්තටම සතුටේ තරඟේ මගේ දක්ෂතා ගැන. තරඟේ ජයග්‍රහණයෙන් පස්සේ නුවර කණ්ඩායමේ නායක කුසල් ජනික් කිව්වේ තරඟේ සෙල්ලම් කරද්දී අනවශ්‍ය අවධානමක් ගත්තේ නැහැ කියලා. අපි අනවශ්‍ය අවධානමක් අරගෙන සෙල්ලම් කළේ නැහැ. මේ තරඟේ අපිට දිනන්න ඕන තරඟයක්. අසීල පතාන් දෙන්නා තරඟේ අවසන් කළ විදිය ගැන ගොඩක් සතුටුයි. ජෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරා කිව්වේ තීරණාත්මක තරඟයේ වෙනුවෙන් මේ තරඟේ වෙනසක් කරන්න හිතුවත් අවසානයේ තරඟේ පරාදු වුණා කියලා. අපි ලකුණු හඹාගිය අවස්ථාවල හොඳටම කරලා තියෙනවා. ඒත් මුලින් පන්දුවට පහර දෙද්දි ගොඩක් අවස්ථාවල අසාර්ථකයි. ඉස්සරහට තියෙන වැදගත් තරඟවල අපිට මුලින් පහර දෙන්න සිදු වුණොත් අපි ඒකට හුරු වෙලා ඉන්න ඕන. මේ තරඟේ ඒකට සූදානම් වුණේ කොහොම වුණත් අපිට ලකුණු 15ක් 20ක් වගේ මේ තරඟේ අඩු වුණා. ওই විදිහට තමයි නැවත රිද්මේට ආපු අසීලත් කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්නත් අදහස් දැක්වේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.